අපේක්ෂක ඕන තරම් ඉන්න එක පවුලක ඉන්න මේ අපි තෝරන්නේ. ඒ නිසා සුදුසුකම් තියෙන දක්ෂ ජනප්‍රියයි ඉන්න ඕන තරම් අපි වඩාත්ම හොඳ අපේක්ෂකයක් තෝරලා දෙන්න. පළමුවෙන්ම පක්ෂය තුල කතා කරලා ඊට පස්සේ පක්ෂ නායකයන් එක්ක සාකච්ඡා කරලා අපි දිනයක් නියම කරනවා සංධානය හදන්නයි ගිවිසුම අත්සන් කරන්නයි. ඒ දිනයට අපි බලාපොරොත්තු වෙනවා 18ම අපේක්ෂකයව රටට හඳුන්වා දෙන්න. අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට අපි සියලු දෙනාගේම අනුමැතිය ඇතුව සාකච්ඡා කරලා අද හෙට තීන්දුවක් ගන්නවා. සංධානය සම්බන්ධයෙන් බොහෝම හොඳ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශාල පිපාසයක් තියෙනවා එක්සත්දාදී පක්ෂය අපි ජයග්‍රහණය කිරීම සඳහා. ඒ පිපාසෙට අගමැතිතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ අපිට ඒ වතුර ටික දෙන්න කියලා. ඒ පිපාසය එක්සත්දාදී පක්ෂයට පමණක් නෙවෙයි ලංකාවේම පිපාසය සංසිඳවන්න අවශ්‍ය අපිට අපේක්ෂකය ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලීම. ඉදින් බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ ඒ සම්බන්ධයෙන් ධනාත්මක උත්තරයක් අගමැතිතුමාගෙන් ලැබෙයි කියලා. අගමැතිතුමා අපිත් එක්ක සාකච්ඡා කරයි, සාකච්ඡා කළා අපි හොඳ තීන්දුවක් ගන්න. රටේ මිනිස්සු ඉල්ලන මිනිහව දෙන්න ඕනේ අත්තරම. එකේ ගෝඨාභය ඉල්ලන එක කරුජාදී මාත් එනවා, තව එකේ අරය ඉල්ලනවා. ඉතින් මේක පක්ෂ තීන්දුවක් කරනවා. පක්ෂ කුත්‍යාදී මල්ලයක් දෙනවා, පක්ෂ මූලස්ථානයක් දෙනවා. ඒ තීන්දුවේ වෙනවා. අපි මෙතන සාකච්ඡා කරේ කොහොමද අපි ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කටයුතු ක්‍රියාමාර්ගය කියලා. අපි අගමැතිතුමාට ඉදිරිපත් කරලා තියෙනවානේ ලේඛනය. ඉතින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවේ හෙට ඊට පස්සේ අපි අගමැතිතුමත් එක්ක ඉස්සරහට සාකච්ඡා කරලා ප්‍රශ්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විසඳ ගන්න බොහොම ස්තුතියි. ජනතාවාදී ජනහිතකාමී පොදු ජනතාව ජීවත් කරන නායකත්වයක් තමයි රට සුදුසු. සාධනීය කරුණු කාරණා පිළිබඳව හොඳ දර්ශනයක්, හොඳ වැඩපිළිවෙලක්, ප්‍රගතිශීලී ගමන් මාර්ගයක්, ජනතාවගේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලබා දෙන යුගයක්.